වන්ෂෙල් මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යාපනික අංශයේ සාඩම්බර ඉදිරිපත් කිරීමක්. මීටර් 3ක් පමණ උසට වැඩෙන පඳුරක් හෝ කුඩා ශාකයකි. සුඹුලු සහිත පිටපොත්ත තරමක් රළුය. කෙඳි බහුල ඇතුළත පොත්ත පට්ටා වැනි ස්වභාවයක් ගනී. ඒකාන්තරව පිහිටන සරල පත්‍රයක් සෙන්ටිමීටර 10ක් 15ක් පමණ දිගය. පත්‍ර තලය සිනිඳු වන අතර පත්‍ර ධාරය දැතිවන් කඩතුළු සහිතයි. සුවවර දිවියකට මඟ පෙන්වන ලංකාවේ දස දිග පුවත් එසැනින් එක සැනින් දැන්ම පිවිසෙන්න www.janamina.com. පුනීලාකාර මල් තනි තනිව හටගනි. පොකුරු වදමල් කළු පැහැයට හුරු රතු පැහැයක් ගන්නා අතර සුදු, කහ, තැඹිලි ආදී විවිධ වර්ණයන්ගෙන් මල් පිපෙන වද ප්‍රභේද රාශියක් දැකගත හැකිය. බොහෝ විට විසිතුරු ශාකයක් ලෙසද වවන වද ශාක මල්වීසී උද්භිත කුලයට අයත්ය. පපුවේ සෙම ඇතුළු පෙනහළු ආශ්‍රිත රෝග, ඉදිමුම්, මුත්‍රා අඩස්සිය, මුත්‍රා ආසාදන, අධිරුධිර පීඩනය, අකලට හිසකෙස් පැසීම සහ වැටීම, හිස්සොරි ඇතුළු හිසේ රෝග, මුහුණේ ලප කැලල්, සමෙහි ඇතිවන බිබිලි, ලප, දද ආදිය, හිසරදය, හන්දිපත් වේදනාව, ආහාර අරුචිය, කැස්ස, අක්මා රෝග, හෘද රෝග, ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග, අක්ෂි රෝග, අධික ආර්තවය, තුවාල, ලදරු රතගාය, අක්මාවේ මේදය තැන්පත් වීම ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් වද, මල්, කොළ සහ මුල් යොදාගත හැකිය. මැලේසියාවේ ජාතික පුෂ්පය ලෙස සලකන වදමල ඉන්දියාවේ දුර්ගා දේවියට පුද දෙන පූජනීය පුෂ්පයකි. ඊජිප්තුව වැනි රටවල වදමල් භාවිතයෙන් ජෑම්, සෝස් සහ රසවත් පාන වර්ග සාදා ගනී. වදමල් පැණිය පාසල් යන දරුවන්ගේ මතක ශක්තිය වඩවන ඖෂධයකි. වදමල් පෙති උණු වතුරේ තම්බා පෙරාගෙන ඒ ද්‍රාවණයට සීනි ස්වල්පයක් දමා ලිපේ තබා උකු පැණියක් පදමට එනතුරු හොඳින් මිශ්‍ර කරන්න. පැණි පදමට ආපසු ලිපෙන් බාගෙන වාතාශ්‍රය නොවන බෝතලයකට දමා තබාගෙන දිනපතා තේ හැඳි දෙක බැගින් දරුවන්ට දිය හැකිය. අධික රුධිර පීඩනයට වියලි පොකුරු වදමල් පෙති උණු වතුර බඳුනකට දමා වසා තබා පෙරා පානය කළ යුතුය. අධික ලෙස හිසේ රුධාවක් හටගත් අවස්ථාවකදී ලපටි වදමල් දළු, වදමල් පෙති කොටා තලපයක් ලෙස නළලේ ආලේප කරන්න. හන්දිපත් වේදනාවට වදමල් කොළ මිටක් බඳුනකට දමා වතුර පත 8ක් දමා පත 1ක් වන තුරු සිඳ උදේට පත භාගයයි සවසට පත භාගයයි දින කිහිපයක් පානය කරන්න. කෑම අරුචියට වදගසේ මුල් කැබලි කිහිපයක් වියලා අරගෙන මුට්ටියක දමා වතුර පත 8ක් එයට වත් කර පත 1ට සිඳුවා උදේට පත භාගයයි හවසට පත භාගයක් බැගින් පානය කිරීම ගුණය. අධික අර්ථවේ ඇති කාන්තාවන්ට වද මල් පෙති එළඟිතලින් බැද ආහාරයට ගැනීම ගුණදායකයි. තුවාල සඳහා වද මල් පෙති පොල් තෙල්වල හෝ තල තෙල්වල රත් කර මද වේලාවකට පසුව තුවාලයේ ආලේප කරන්න. දින කිහිපයක් ආලේප කළහොත් පැස වූ තුවාලයක් වුණත් ඉක්මනින්ම සුව වේ. ලදරු රතගායට වදමල් කැකුළු, රත්මල් කැකුළු, කොහොඹ කොළ, රත්හඳුන් සහ කළුදුරු කලන් 6 බැගින්ගෙන බඳුනකට දමා එයට වතුර පත 4ක් මිශ්‍ර කර ලිපේ තබන්න. පත භාගයක් වනතුරු සිඳගෙන පත කාල බැගින් උදේ සවස දින 5ක් දරුවාට මේ කෂාය දෙන්න. රතගාය වැළඳී නැති දරුවන්ට සතියකට 1 දිනක්වත් මේ කෂාය දීමෙන් රතගාය රෝගය වැළඳීමෙන් වළක්වාගත හැකිය. අක්මාවේ මේදය තැන්පත් වී ඇති විට පොකුරු වදමල් පෙති පවනේ වියලාගෙන සිහින් කැබලි ලෙස කුඩු කර දිනපතා උදේ ඒ කුඩු ස්වල්පයක් උණු වතුරෙන් තම්බා තේ පානයක් ලෙස බොන්න. දැනුම සයුරින් දූතක් රැගෙන නැවත මීළඟ වීඩියෝවෙන් හමුවන තුරු අපෝ සබ්ස්ක්‍රයිබ් කොට සමාජිකයෙකු වන්න.